රජයේ බදු ප්‍රතිපත්තිය බැංකුපොලි අනුපාතය විදුලි බිල රජයේ මර්ධනය යන කාරණාවන් ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමිනුයි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් පසුගිය දින කිහිපේ පුරා වැඩ වර්ජන කරනු ලැබුවා අද මෙරට සියලුම වෛද්‍යවරුන් රාජකාරියට වාර්තා කරන්නේ නැති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ වෛද්‍ය නිලධාරීන් හැරුණු විට හෙද නිලධාරීන් රසායනාගාර සේවය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය වේදීන් මෙන්ම කනිෂ්ඨ සේවකයින්ද අද වර්ජන නේට සහාය පළ කර තිබෙනවා අද බෙහෙත් ගත්තා මොකද? එමහත් අද ගන්න බෑ. වෙන දවසක එන්න කිව්වා. බොණ්ඩ බෙහෙතුත් නෑ ඉතින්. නවත්තන්නත් බෑ පිටින් ගන්නත් බෑ ඒ බෙහෙත් නෑ පිට. මොනා කරන්නද ඉතින්? යන්න තමයි වෙන්නේ. බෙහෙත් අන්නවත් ඇටි අන්න. අජ්ජ ජෝබන් එයාර්පෝට් එක ගන්නා නෑ. එනවා කවුද? අන්නතු මේ ඉන්සුලින් ගන්න ලෙඩ්ඩු අපි ආවා දෙන්න කිව්වා දැන් මුකුත් නැහැ. ඊරෑ යට ඉඳලා පාස්ටින් ඉඳලා ආවි උදේ 7යි මෙතනට එද්දි. දැන් කියනවා අරින් නැහැලු යන්න. ඉතින් බොහොම දුර ඉඳන් ආවි උදේ ඉඳලා. ලේකක් දෙන්නා ඉතින් බලාගෙන ඉන්නවා දැන්. අවතා තාමාරින්ලා කාලා දැන් තා වතුරක් නැතුව තා මෙතෙන්දලා ඉන්නවා. දුප්පත් මිනිහා තමයි තැලෙන්නේ. අද දින දීලා තියෙනවා කරගන්න බැරි වේ අපට ටෙස්ට් එකක්. කරන්න දෙන්නේ දැන් බලා ඉඳලා යන්න තමයි තියෙන්නේ දැන් කීනික මාස දෙකකට පස්සේ එන්නේ. අද එන්න කියලා තියෙනවා. ඉතින් අද වහලා තියෙනවා. ඉතින් අපි රාජ්‍ය ආදි වෙලා ඉතින් ටිකක් වෙලා ඉඳලා ගෙවල් වලට යන්නයි තියෙන්නේ. සියලුම මධ්‍යම ආණ්ඩුවරයිදී රොහල් සහ සෞඛ්‍ය ආයතන මේ වැඩවැජන සම්බන්ධ වෙනවා. ඒ වගේම සියලු පළාත් සභා වල රොහල් සහ සෞඛ්‍ය ආයතන මෙම වැඩ වර්ජන සඳහා සම්බන්ධ වෙනවා. අපි දැක්ක සමහර මහත්තුරු එළියට ඇවිල්ලා කියනවා මේක කුමන්ත්‍රණයක්, දේශපාලන කුමන්ත්‍රණයක්, IMF එක 15 තියෙනවා. 15 තියෙන එකයි 20 බැරිද, 22 බැරිද කියලා. ඔන්න අපි අවස්ථාවක් දෙනවා මේ මහත්තුරුන්ට. අපි පැය 24කින් මේ වර්ජනය නවත්තනවා. අපිව කලබල කරගත්තේ නැත්තම් අපි ඊට පස්සේ දවස් 7ක් දෙනවා. ඒ කියන්නේ 22 වෙනිදා වෙනකන් ওই මහත්තුරුන්ට ඉඩ දෙනවා අපේ ප්‍රශ්නෙට සාවධානව ඇහුම්කන් දීලා උත්තරයක් හොයන්න. එතකොට IMF සාකච්ඡාවත් ඉවරයි. ඒ සාකච්ඡාවට යන අයටත් අපි කියනවා ඒකේ තියෙන ඒවා ඔක්කොම මෙහෙ අරන් එන්න එපා. අපිට ඕනේ ඒවා එහෙන් අරන් එන්නත් ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ. දුම්රිය ගමනාගමනයේද අඩාල වී ඇති අතර දුම්රිය ගමන් වාර 20ක් පමණ ක්‍රියාත්මක කළ බවයි වාර්තා වන්නේ. ඇතැම් දුම්රිය සංගම් වර්ජනයට සහාය පළ කරන්නේ නැති බවද ප්‍රකාශ කර තිබෙනවා. බොහෝ දුම්රිය ස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදාව සහ පොලිස් නිලධාරීන් යොදවා තිබෙන ආකාරයද අද පෙරවරුවේ දක්නට ලැබුණා. මණ්ඩලයේ රීදුර නැරුණුකොට සියලුම අනෙකුත් මෙහෙම් කාර්ය මණ්ඩලයේ රාජකාරිය වල නියලුණා. තදාසන්න ප්‍රදේශයේ ගමන් වාර කීපයක් අපි මගින් ගිය අවශ්‍යතාව පරිදි යොදවන්න කටයුතු කරා. ඒ වගේම හවස් වරුවේ අපි උදෑසන ක්‍රියාත්මක කළ සියලු ගමන් වාර සහ ඊට අමතරව කීපයක් අවශ්‍යතාව පරිදි ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර ගුරු විදුහල්පතිවරුන්ද වැඩ වර්ජනයට එක්ව සිටිනවා. ඇතැම් පාසල්වල වාර විභාග කල් දැමීමටද සිදු වේ ඇති බවයි වාර්තා වන්නේ. සිසුන් ඉතා අවම සංඛ්‍යාවක් ඇතැම් පාසල්වලට පැමිණ සිටි අතර අප වාර්තාකරුවන් සඳහන් කළේ බොහෝ සිසුන් නැවත නිවෙස් වෙත යැවීමට කටයුතු කළ බවයි.
ගෲප් එකට නම් දාලා තිබ්බ මේ නොයි කියලා සර්. අද විභාගෙ තියෙනවා. අද බුද්ධ ධර්මයේ මේ තොරතුරු තාක්ෂණයේ තියෙනවා. වාර විභාගය නට ගුරුවරු දාලා දෙන මැසේජ් දෙන්නපා කියලා. සමහරක් ගුරුවරු දාලා දෙනවා එන්නේ කියලා. ටීචර්ලා ඇවිල්ලා නැද්ද? දැන් ගෙදරද යන්නේ ඔය? ආ සර්ලා ඉන්නේ කියලා කියනවා. ඊට පස්සේ මෙතෙන්ට ආවම සර්ලා නැහැ. ඊටම සාර්ථකයි අද වැඩ වර්ජනයේදී අධ්‍යාපන ශාස්ත්‍රයේ විශාල සාර්ථකත්වයක් තියෙන්නේ. මොකද කිසිම පාසලක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පැහැදිලිවම ආණ්ඩුවට මේ වර්ජනය හරහා දීලා තියෙන පණිවිඩය තේරුම් ගන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ කියලා අපි කියන්නේ. විදුලි සහ ඉන්ධන යන ශාස්ත්‍රවල වෘත්තිකින්ද අද වර්ජනයට සිය සහය පළ කර තිබෙනවා. මේක ආණ්ඩුවට සංකේතාත්මක පෙන්වන එක් දින වැඩ වර්ජනයක්. ආණ්ඩුව අතවනවා නම් අකණ්ඩ වැඩ වර්ජනයකින් කියලා නම් ඒක අපේ කැමැත්ත නෙමෙයි ඒක ආණ්ඩුවේ කැමැත්ත නම් රනිල් රාජපක්ෂලට ඒ කැමැත්තට ඉඩ දෙන්න අපි ලෑස්ති. කෙසේ වෙතත් ඉන්ධන බෙදා හැරීම අකණ්ඩව සිදු කරන බවයි බෞසරත හිමියන් පැවසුවේ. තෙල් පුරවන ස්ට්‍රයික් එකක් අපේ නැහැ. ස්ට්‍රයික් එකක් නැද්ද? එහෙම ගන්න අපි දන් දන ගන්න නැහැ. තෙල් පුරවනානේ අවුලන්නේ. කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩලයේ මුදල් බාර නිලධාරී සංගමය සඳහන් කළේ Taman කිසිඳු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරිවරයා වෙත දැනුම් දී ඇති බවයි. ලංකා බැංකු සංගමයේද අද පැවැත්වෙන වර්ජනයට සිය සහය පළ කර තිබෙනවා. බොහෝ ප්‍රදේශවල රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ශාඛා රැසක් වසා දමා තිබූ අතර රාජ්‍ය බැංකු මූලස්ථාන ශාඛා කිහිපයක් අද පෙරවරු වේ විවෘතව තිබෙන ආකාරය දැකගත හැකි වුණා. නගර රැසක් අද පෙරවරුවේ පාළු ස්වභාවයක් ගෙන තිබූ අතර දිවිනපුරා වර්ජනය ක්‍රියාත්මකවද ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කර තිබුණා. රජය ඊයේ සමහර සේවාවන්ද අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසටුවක් නිකුත් කර තිබෙනවා. තැපැල් සේවයේද අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර ඇති පසුබිමක තැපැල්ද අද වර්ජනයට සිය සහය පළ කළා. අත්‍යවශ්‍ය සේවා ගැසට් අපි ඉතිහාසයේ පුරාවට දැකලා තියෙනවා. ඒ නිසා මේ අත්‍යවශ්‍ය සේවා ගැසට් එක අපි බැහැර කරනවා. මේ වෙලාවේ ඇමතිතුමාගේ කාර්යභාරය වෙන්නට ඕනේ අත්‍යවශ්‍ය සේවා ගැසට් ගහලා සේවකයන් මර්ධනය කිරීම නෙමෙයි. ඒ වගේම ඇමතිතුමාගේ ප්‍රකාශයක් තිබුණා ඊයේ මේ වැඩ වර්ජනය මූලිකවම IMF ණය මුදල අවුල් කිරීම සඳහා වෘත්තීය සමිතිකරණ ක්‍රියාමාර්ගයක් කියලා කිසිසේත්ම නැහැ. මේ රටේ ආර්ථිකය අවුල් කිරීමේ වගකීම ගන්නට ඕනේ බන්දුළු ගුණවර්ධන ඇතුළු මේ කණ්ඩායම. මේ දේශපාලඥයන්ගේ ක්‍රියාකලාප තුල තමයි මෙරටේ යහපත් ආකාරයෙන් ක්‍රියාත්මක වෙච්ච මේ ආර්ථිකයේ බිඳ වැටුනේ බංකොලොත්තුනේ. මේ අතර විශ්වවිද්‍යාලවල අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලද අද පැවැත්වෙන එක් දින වැඩ වර්ජනයට සිය සහය පළ කර තිබෙනවා. මේ වන විට විශ්වවිද්‍යාල 17ම සංකේත වැඩ වර්ජනයේ ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අධ්‍යන කටයුතු මෙන්ම පරිපාලන සහ අනිකුත් සේවා සියල්ලම අනධ්‍යන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනය සමග සියල්ලම ඇනහිටලා තියෙනවා. වරාය සේවකෙින්ද අද ක්‍රියාත්මක එක් දින වර්ජනයට සිය සහය පළ කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.